හරි බොහොම වෙනකම් සියලු දිනාටම මම මේ විශේෂ දැනුවත් වීම කරන්නේ මගේ පාඨමාලාවට සම්බන්ධ වෙමින් ඉන්න සියලු දිනාටම ගොඩක් අය මගේ මේ පාඨමාලාව ගැන විස්තර අහලා තිබ්බා. ඒ විස්තර ඔක්කොම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම කියනවා. ඒ තමයි ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මේ පාඨමාලා කාලය, පාඨමාලා පවත්වන කාලය, පාඨමාලා ගාස්තු සහ මගේ ඉගැන්වීම් රටාව ගැන. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගෙනාවේ. මුලින්ම මේ පාඨමාලාව ගැන කියනවා නම් මේ පාඨමාලාව එක් මාසික පාඨමාලාවක්. ඒ කියන්නේ දින 30ක් 35ක් වගේ තමයි පැවැත්වෙන්නේ. ඊට අමතරව මේ පැවැත්වෙන කාලය බැලුවොත් රාත්‍රි 7:00 10:00 අපි මේ වෙලාව තෝරාගන්න හේතු වුණේ ගොඩක් අය මේකට සම්බන්ධ වෙන අය උදේ වරුවේ රැකියාව වලට ගිහිල්ලා, එහෙම නැත්නම් පාසල් තිබුණු උදේ දවල් පාසල් සහ ටියුෂන් පන්ති වලට ගිහිල්ලා සාමාන්‍ය නිදා තියෙන වෙලාවත් තමයි මේ 7:30 10:00 කියන්නේ. ඒක නිසා තමයි මේ වෙලාව අපි තෝරාගත්තේ. ඊට අමතර පාඨමාලා ගාස්තු ගොඩක් අයාලා තිබ්බා. ඒ ගැන මම වීඩියෝ එක අන්තිමේදී ඔයගොල්ලෝ දැනුවත් කරන්න. එතකොට ගොඩක් අය තව මේක ගැන මගෙන් ආපු විස්තර තමයි දැන් වෙන දෙමළ පාඨමාලා මාස 3ක් මාස 4ක් තියෙනවා. ඒකේ ආවරණය වෙන සියල්ලම ඔයාලා මාසෙන් ආවරණය කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒකට උත්තරේ තමයි සාමාන්‍යයෙන් එක් මාසික පාඨමාලාවක සතියේ දවස් ගානේ මාසේ දවස් 4ක් වගේ තමයි පන්ති තියෙන්නේ. එතකොට මාස 3ක් 4ක් ඒගොල්ලෝ කරත් දවස් 16ක් වගේ තමයි උපරිම කරන්නේ. 16ක් 17ක් වෙයි. ඒත් මේ පන්තියේ එක දිගට දින 30ක් 35ක් පාඨමාලා පැවැත්වෙනවා. එතකොට ඊට වැඩිය දෙයක් මේකෙන් ආවරණය කරන්න වෙනවා අනිවාර්යයි. ඒත් එක්කම ගොඩක් අය අහලා තිබ්බා එතකොට දෙමළ භාෂාවේ 100%ක් මේකෙන් පුළුවන් වෙයිද කියලා. ඒ කියන්නේ දෙමළ භාෂාවේ 100%ක් මේ පාඨමාලා සම්බන්ධ වෙන කට්ටියට පුළුවන් වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. මගේ නෙමෙයි වෙන කිසිම ගුරුවරයෙක් එහෙම වෙන්න විදියක් නැහැ. මොකද කිසිම භාෂාවක් 100%ක් සම්පූර්ණ කරන්න මං හිතන්නේ කාටවත් බෑ. දැන් උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ පොඩි කාලේ නම් සිංහල කතා කරනවා. ඒත් ඕ ලෙවල් වල ඕගොල්ලෝගේ කී දෙනෙක්ටද සිංහල වලට ඒකක් තියෙන්නේ. ඒක නම් සිංහල භාෂාව දැන් ඕන විදිහකට කතා කරන්න දන්නවා. ඕන කෙනෙක් එක්ක හොඳට කතා කරන්න දන්නවා. ලියන්නත් පුළුවන්. ඒත් ඔයාට සිංහල වලට ඒකක් ගන්න බෑ එහෙම ලීසි. ඒක උඩම් ගන්න. හැබැයි ඔයාට සිංහල හොඳට ලියන්නත් පුළුවන් නම් කතා කරන්නත් පුළුවන් නම් ඔයාට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්. ලංකාවේ ඕන රැකියාවක් අයදුම් කරන්න පුළුවන්. දුව දැන් ඔයා වෙන දැනක රැකියාවක් කරන්න සිංහල ලිපිමය කතා කිරීමයි ප්‍රමාණවත් වෙනවා. ඒ වගේ තමයි දෙමළ භාෂාව. දෙමළ භාෂාවෙත් තියෙනවා සාහිත්‍ය කොටසක් තමයි භාෂා කොටස. එතනින් භාෂා කොටස තමයි මම කරන්නේ. මම ගන්නන්නේ භාෂා කොටස විතරයි. එතකොට ඒ භාෂාව සම්පූර්ණයෙන් 100%ක් ඔයගොල්ලෝ මේක ඇතුලේ ඉගෙන වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සිංහල භාෂාව වුණත් ওই සමහර වචන වල තේරුම සාමාන්‍ය සිංහලෙදී අහු වෙන්නේ නැහැ. ඒක ගොඩක් ওই සාහිත්‍ය ඒ වගේ පැත්තට යන ඒවා. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් ඕන වෙන්නේත් නැහැ. සාමාන්‍ය රැකියාවකට වගේ ඕන වෙන්නේ සාමාන්‍ය දෙමළ. ඒ කියන්නේ ඉන්ටර්විව් එකකට උනත් ඕන වෙන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන රාමුව ඇතුළේ තියෙන වචන ටික විතරයි. ඒ ටික ඔක්කොම මේ පාඨමාලාවෙන් ආවරණය වෙනවා. දැන් මේ දෙමළ භාෂා පාඨමාලාවේ මුළු දෙමළ භාෂාවම ආවරණය වෙන්නේ නැහැ කියලා මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒක ඔයගොල්ලෝ වැරදි විදිහට වටහා ගන්න එපා. දැන් සිංහල භාෂාවේ උනත් ඔය දැන් කට්ටි යනවනේ මොකද සීන් එක. නැත්තම් මොකද බොසා කරන්නේ. එතකොට දැන් මේ සීන් එක බොසා කියන වචන ඔක්කොම නිකන් ඉංග්‍රීසි වචන වලින් ආපු එක. ඔය සීන් කියන එක එහෙම සිංහලට ගත්ත සීන් කියලා බොස් කියන එක පොසා කියලා ගත්තා. එතකොට ඒක දැන් ඔය දැන් වර්තමානයේ කතා වෙනවා. ඒක සිංහල වචනයක් වගේම මෙතනම පාවිච්චි කරනවා. දෙමළ භාෂාවෙත් ඒ වගේම අලුත් අලුත් වචන ඔය එක එක වචන ඇඩ් වෙලා දැන් වර්තමානයේ එනවා. එතකොට දැන් අනිත් එක්කෙනත් එක්ක සම්බන්ධතාව පවත්වද්දී අර සාම්ප්‍රදායික දෙමළට වඩා ඒ දෙමළ තමයි ඔහුගේ ගොඩක් ගොඩක් වැදගත් වෙන්නේ කියලා මම හිතනවා. දැන් ඔයගොල්ලෝ දෙමළ භාෂාවක් සාමාන්‍යයෙන් ඉගෙන ගන්නෙ ගොඩක් අය කිව්වේ රැකියාවක් කරන්න, රැකියාවක ඉන්ටර්විව් එකක් යන්න, ඒ වගේ දෙයකට ප්‍රමාණවත් දෙමළ භාෂාව අපේ පාඨමාලාවේ සම්පූර්ණ ඉගෙන ගන්න පුළුවන්. පාඨමාලාව අවසන් වුණා. ඔයගොල්ලන්ට අපේ YouTube channel එක හරහා දිගටම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. එතකොට භාෂාව එකපාරින් එහෙම ඉගෙන ගන්න බෑ. අපි දිගින් දිගටම අපේ අර කියන්නේ අපි ටච් එකේ තියා ගන්න ඕන. ඒ කියන්නේ දැන් දෙමළ භාෂාව අපි ඉගෙන ගන්නවා නම් දෙමළ හින්දුවක් අහන්න ඕන, දෙමළ කෙටි කතා කියවන්න ඕන, ටැමිල් ෆිල්ම් එකක් බලලා ඕගොල්ලෝ ඒක ඩෙවලොප් කරගන්න ඕන. අපිට මූලික අඩිතාලම දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට රැකියාවක් නම් අවශ්‍ය. අපි වාර මුලින්ම අනිවාර්යෙන් දෙමළ ඕඩිය ඊට පස්සේ දෙමළ ලියන්න ඊට පස්සේ දෙමළ කතා කරන්න උගන්වනවා. දෙමළ කතා කරන්න ඔයගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් ඔය අවශ්‍ය වෙන ඒවා තියෙනවානේ. ඔය සාමාන්‍ය දෙමළ කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් සංවාදයක් ගොඩනගා ගන්න, ඒගොල්ලෝ කියන ඒවා ඔයගොල්ලෝ තේරුම් ගන්න, ඒ කියන්නේ තවන් දීම, අන්න ඒ වගේ දේකට තමයි අපි උගන්වන්නේ. මගෙන් ඇහුවොත් මගේ එක්කෙනෙක් කාර තිබ්බා දෙමළ භාෂාව කොහොම මේ පාඨමාලාව කරාන් පස්සේ දෙමළ භාෂාව කොහොම පුළුවන් වෙනවද කියලා. අපෝ නෑ, ජීවිතේට එහෙම වෙන්නේ නෑ. කිසිම භාෂාවක් එහෙම මන් දන්න තරමින් කිසිම කෙනෙක්ට සම්පූර්ණයෙන් ඉගෙන ගන්න බෑ. මොකද කියලා බැලුවොත් දැන් පොඩි කාලේ ඉඳන් හොඳට සිංහල කතා කරනවා,
කියන්න පුළුවන් ඒ තෝලිවල සිංහල වලට හැමෝම ඒකක් ගන්නෙ. ඒ වගේ තමයි දෙමළ භාෂාවේ. ඔකොට කොච්චර කතා කරන්න පුරුදු වුණා හැමදේම කරා. ඕගොල්ලෝ ඉත එහෙම 100 100 පුරුදු වෙන්න බෑ කිසිම භාෂාවක්. ඕගොල්ලෝ කරන්න ඕන ඒ දෙමළ භාෂාව වල ටච් එක තියා ගන්න ඕනේ. ඒ කියන්නේ ෆිල්ම් එකක් බලලා, තව දෙමළ කතාවක් කියවලා, දෙමළ සොම් එකක් කාලා, එහෙම අහලා අහලා අලුත් වචන ඩික්ෂනරියක් වගේ එකක ලියනවා හෝ ඔකල මතක තියාගෙන එහෙම ඔකල ඉදිරියට කරගෙන යන්න ඕනේ. මේ පාඨමාලාව ඕ ලෙවල් පෙනී සිටින් ළමයින්ටයි, රැකියා යෙදුම් කරන්න ඉන්න අයටයි, ඒත් එක්ක විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා ඉන්න අයටයි මේක විශේෂයි. අනිත් ඕන කෙනෙක්ටත් මේක සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. මොකද ඉස්සර කොයිකටත් කමන්නේ නැහැ කියලා ඉංග්‍රීසි කෝස් කරා. ඒ කියන්නේ ඉංග්‍රීසි එච්චරම ඒ කාලේ ඕන වුනේ නැහැ. ඒක කරපු ගොඩක් අය ඉන්නවා. අනේ කොයිකත් එක ඉංග්‍රීසි කෝස් එකක් කරලා තියමු කියලා ඒ කාලේ කරපු කට්ටිය. ඒ කියන්නේ ඒ කාලේ ඉංග්‍රීසි කෝස් එකක් 5000යි 10000යි ඒ ගානට කරපු කට්ටිය අත රැකියාවල ඉන්නවා. දැන් ඉංග්‍රීසි අනිවාර්ය වුණා. ඒ කියන්නේ ඒ කාලේ කොයිකටත් කියලා තිබ්බ ඉංග්‍රීසි දැන් අනිවාර්ය වුණා. ඒ වගේ දැන් දෙමළ ජාතික භාෂාව. ඒක නිසා දෙමළ අනිවාර්යෙන් හැම රැකියාවලම සුදුසුකමක් වෙයි කියලා මම හිතනවා. දැන් ගොඩක් රැකියාවලට දෙමළ බල දැන් රජයේ සේවකයන්ට රාජ්‍ය භාෂාවකින් පාඨමාලා පවත්වනවා. දෙමළ අනිවාර්ය කරලා. ඒක නිසා ඔයගොල්ලෝ කොයිකටත් කියලා මේ දෙමළ පාඨමාලා කරලා තියෙන එකේ වාසි ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝගේ සියලුම ප්‍රශ්න වලට අපි නිරන්තරයෙන් උත්තර දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාඨමාලා අවසන් වුණු පසුවත් ඔයගොල්ලන්ට තියෙන භාෂාව කොහොමද මම ඉස්සෙල්ලා කිව්වා වගේ එකපාරින් ඉගෙන ගන්න බෑ ඔක්කොම. ඒ වෙනකන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය දෙමළ කතා කිරීමක් අවශ්‍ය වෙනවානේ. එතනට වෙනකන් අවශ්‍ය සියලුම ප්‍රශ්න වලට ගැටලු අපි නිරන්තරයෙන් ලබා දෙනවා. මොකද අපිට 100 100 එකපාර ආවරණය කරන්න බෑ කිසිම දෙයක. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ නොදන්න සිංහල වචන කොච්චර තියෙනවද? සිංහල භාෂාවේම ඔයගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ තමයි දෙමළ භාෂාවේ. දැන් දෙමළ භාෂාව ගත්තොත් ඒකේ ශබ්ද 247ක් තියෙනවා. එතකොට ඒත් එක බලද්දී භාෂාවේ ගොඩක් පුළුල්, අනිත් එක ලෝකේ පැරණි භාෂාව. ඒ වගේ භාෂාවක් කියා දෙන්නේ ගොඩක් අමාරුයි. අර ඒ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒත් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ලංකාව තුල රැකියාවක් කරන්න මේ දෙමළ භාෂා පාඨමාලා හොඳටම සුදුසුකම් ඇති. පාඨමාලාවේ ආරම්භක දවස් කියලා බැලුවොත් ඔක්තෝබර් 21 සහ 27 යන දවස් දෙකේ තමයි කණ්ඩායම් දෙක පටන් ගන්නේ. 21 වෙනි කණ්ඩායම නම් දැනටමත් ළමයි ටිකක් සම්බන්ධ වෙලා ඉන්නේ. තව ළමයි 30කට වගේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්තෝබර් 27 පටන් ගන්න අලුත් මේකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඔයගොල්ලෝ දිස්ත වෙන විදිහත් මම අන්තිමට කියන්නම්. ඊට කලින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බා දෙමළ ඉගැන්වීම් රටාව ගැන වගේ. ඒ ගැන කිව්වොත් දෙමළ ඉගැන්වීම් රටාව ගැන දෙමළ උගන්නන එකත් ලීති නෑ, ඉගෙන ගන්න එකත් ලීති නෑ. ඇත්තම කිව්වොත් හැබැයි අපි රසවත් වේ ඒක ඔයගොල්ලෝ උගන්නනවා. දැන් මම දෙමළ උගන්නන එක ඔයගොල්ලෝ ලීති නෑ කිව්වේ ඒක මම උදාහරණයකින් පෙන්නුවොත් දැන් දෙමළ භාෂාවේ එක ශබ්දයක් නෑ. ඒ තමයි ඈ. ඈ ශබ්දය දෙමළ භාෂාවේ නෑ. උදාහරණයක් වශයෙන් දෙමළ අය කැරම්, තව, මැස්සා ඒ වගේ වචන දෙමළ අයට කියන්න බෑ. දෙමළ අයට කිව්වේ සාමාන්‍ය ඉලන්දටිය පහෙන් අයට තමයි. අවුරුදු 50 55 න්යායට ඔය කැරම්, මැස්සා ඒ වගේ වචන කියන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ කේරම්, මැස්සා අන්න ඒ වගේ. එතකොට දෙමළ භාෂාවේ තියෙන එක ගැටලුවක් තමයි ඒක. ඒත් එක්කම බැලුවොත් දැන් සිංහල වල නයිනු දෙකයි තියෙන්නේ. දන්ත ජන, මූර්ත ජන. හැබැයි දෙමළ භාෂාවේ නයිනු තුනක් තියෙනවා. ඒත් එක්කම ලයිනු තුනක් තියෙනවා. ඊට අමතරව එක අකුරෙන් ශබ්ද දෙකක් පිට වෙන අවස්ථා තියෙනවා. උදාහරණයකට පයන්න, තයන්න, තයන්න, දයන්න. ඒවෙන් දෙකක් කියලා. උදාහරණ පයන්න, බයන්න දෙකම එකක්. තයන්න, දයන්න දෙකම එකක්. තයන්න, දයන්න දෙකම එකක්. අන්න ඒව තමයි දෙමළ භාෂාව ගොඩක් අකුරු තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ලෝක කැටලෙන්නේ ඕගොල්ලෝ දෙමළ භාෂාව දන්නේ නැතුව ලියන්නේ කියවන්නේ විතරක් පුළුවන් නම් ඔයාලා උතන ඕකේ ගැටලුවක් එනවා. ඒ ගැටලුව මම දැන් ඔයාලට මේ බෝඩ් එකේ දීලා පෙන්නන්න. ඊට කලින් ඕගොල්ලෝ මම පොඩි දැනුවත් වීමක් කරන්න. දෙමළ භාෂාවේ ඕඩිය ගැන මගේ ගේම් රටාව ගැන පොඩ්ඩක් පෙන්වන්න කරන්න. පොඩි විනාඩි 5ක 6ක වගේ ඕගොල්ලෝ පොඩි දෙයක් මම උගන්වන්න. දෙමළ භාෂාවේ අකුරු තියෙනවා 247ක්. ඒකේ දැන් සිංහල ඕඩියේ තියෙනවානේ ස්වර ව්‍යංජන කියලා දෙවර්ගයක්. මේකේ ස්වර ව්‍යංජන ඊට අමතරව තව එකකුත් තියෙනවා. දැන් ස්වර අකුරු මේකේ තියෙනවා 12ක්. ඒ කියන්නේ නේද ආ ඊ ඒ වගේ තමයි. සිංහල ඕඩිය වගේම තමයි. එතකොට ව්‍යංජන අකුරු තියෙනවා 18ක්. එතකොට ඒ දෙකේ සංයුක්තයක් විදිහට අකුරු තියෙනවා 216ක්. හැදෙනේවා. ඒ ඔක්කොම එකතු 246ක් එනවා. ඊට අමතරව තියෙනවා එක අකුරක්. ඒකට කියන්නේ ආයුධ ඉලුතු කියලා දෙමළි. මම පොඩ්ඩක් දැන් බෝඩ් එකේ පෙන්නන්න පොඩ්ඩක් බලන්නකෝ. තේරුම් ගන්න පුළුවන්ද කියලා.
ආයුධ එලද කියන එක තියෙන මෙන්න මෙහෙම. ඊට අමතරව දෙමළ භාෂාවට හින්දි ආභාෂයෙන් නම් වෙනත් සංස්කෘත අකුරු ඒ ආභාෂයෙන් නම් අකුරු නමයක් වර්තමානයේ එකතු වෙලා තිනවා. ඒ තමයි ශයන්න ජයන්න ඒ වගේ ඒවා පැරණි දෙමළ ඕඩියේ නෑ. තාමත් දෙමළ ඕඩියේ ඒක දැක්වෙන්න. ඊට අමතරව වෙනම ශබ්ද විදිහට තමයි අර අකුරු 11 11 උගන්වන්නේ. දෙමළ භාෂාවේ කම අකුරෙන් ශබ්ද දෙකක් එනවා. එකම අකුරෙන් ශබ්ද දෙකක්. උදාහරණයකට දැන් මම මේ කියන එක කොහොමද වැරදි දෙන්න එපා. දැන් හිතමුකෝ ගෙම්බ ගෑ ගන්න විදිය අපි දෙමළින් කිව්වොත් කොහොමද ගෙම්බ ගෑ ගන්න බක 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 කියලා මේක ඕන එක්කෙනෙක් දන්නවා. එතකොට දැන් ඒක අපි ලිව්වොත් එතන පොඩි ලියලා පෙන්නන්න. බක බක මේක දකින්න ඇති. දැන් හිතන්නකෝ දැන් යම් අවස්ථාවක ඕම නෙවෙයි ওই වැඩිව තියෙන මම පොඩි සිම්පල් උදාහරණයක් ගත්තේ. දැන් ওই වගේ එකක් දෙමළ යම් තැනක ලියලා තියෙනවා කියවුවොත් බයන්නයි පයන්නයි දෙකම එක වගේ. එතකොට මේ බක බක කියන එක සිංහල ඔයා හරියට දෙමළ ඉගෙනගෙන නැත්තම් දෙමළ අකුරු විතර නම් පුළුවන්. ඔයාලට මේක කියවෙන්නේ අමු උනාර්පයක් වගේ. මොකද බක බක බයන්නයි පයන්නයි දෙකම එකක්. එතකොට ඔයාලට කියවෙන්නේ අමු උනාර්පයක් වගේ. ඔයා භාෂාව හරියට ඉගෙනගෙන නැත්තම් ඔයාලට ලියන්නයි කියවන්නයි විතරයි නම් පුළුවන්. ඕක ඔයාට කිසිම තැනක අහු වෙන්නේ නැහැ. ඒ වගේ අනිත් එක තමයි දැන් මේක මම කියන්නේ නයින තුනක් ලයින තුනක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ශබ්දය ඇහිලා ඕකට ලියන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. ඒ තැනට එන්න ඕන ලයින් ඔයා දන්නේ නැත්තම්. දැන් මලෙයි කියලා කියනවනේ. වැස්සටත් මලෙයි කියලා කියනවා. කන්දරත් මලෙයි කියලා කියනවා. එතකොට වාර දැන් දෙමළ භාෂෙන් වාට වැස්සට කියන මලෙයි කියලා ලියන්න ඕන. හැබැයි වායත ලයින්න වරද්දලා අනිත් ලයින්ක් ලිව්වොත් ඒකෙන් අර්ථ වෙන දෙකක් එනවා. ඔයාලිය දැන් මලෙයි කියලා ලියද්දි ලියන ලයින් වලට වෙන ලයින්ක් ලිව්වොත් ඒ වාක්‍ය අර්ථේම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දෙමළ භාෂාවේ අන්න එහෙම ගැටලුවක් තියෙනවා. ඒ වගේ මුල ඉඳන් අපි ව්‍යාකරණ උගන්වද්දීම මුල ඉඳන් ওই ඔක්කොම අපි උගන්ට කවර් කරනවා. අපි දෙමළ පාඨමාලාවේ මුලින්ම හෝඩිය උගන්වනවා. ඊට පස්සේ අකුරු ලියන්න, ඊට පස්සේ කියවන්න, ඊට පස්සේ ව්‍යාකරණ. සාමාන්‍යයෙන් අකුරු ලියන්න, කියවන්න පුළුවන් ඊට පස්සේ තමයි ව්‍යාකරණ වලට අපි යන්නේ. ඊට පස්සේ කතා කරන්න උගන්වනවා. ඊට පස්සේ තමයි සවන් දෙන්න. සවන් දෙන එක තමයි අමාරු වැඩේ. ඔයා කොච්චර වචන ගැට ගාගෙන ඔයා කියෙව්වත් ඔයා ඉමීට කියවත් පුරුදු වෙලා. දැන් උදාහරණයකට ගත්තොත් මම බත් කනවා. ඔයයි වචන තුනට දෙමළින් දන්නව නම් මම කියන්නේ නාන්. බත් කියන්නේ සෝරු. කනවට කියන්නේ සාපිරු කිරීම. දැන් දෙමළ සිංහල ඕඩර් එක වගේම දෙමළ ඕඩර් එකද. හැබැයි දෙමළ භාෂාවේ 90% වගේම මේ වගේ පුළුවන්. ඒ කියන්නේ සිංහල වචනේ දන්නව නම් සිංහල වාක්‍ය ඕඩර් එක දන්නව නම් ඒ ඕඩර් එකෙන්ම දෙමළ වචන ටික වට ඕඩර් කරගෙන වාක්‍ය හදන්න පුළුවන්. ඒ වගේ මම බත් කනවා කියන එක නාන් සෝරු සාපිරු කිරීම කියලා වට කියන්න පුළුවන්. එතකොට වා ඒ වචන තුනේ වා ඒ වචන තුනේ සිංහල වචන තුනේ දෙමළ තේරුම දන්නව නම් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන්. ඔයාලා ගොඩනගාගෙන ඔයාලට වචන ගැට ගාගෙන කතා කර ගන්න පුළුවන්. හැබැයි ඔයාලට හරියට දෙමළ කතා කරන්න කියන සෙට් එක ඔය වගේ නෙමෙයි ඔයාලට. එතකොට නාන් සෝරු සාපිරු විරෙන් කියලා කියන්නේම නැහැ. ඒක නාන් පිටක නාගෙන. නාන් සෝරු සාපිටේ. ඒ වගේ එනි ස්පීඩින් කියලා නාන් සෝරු සාපිරු විරෙන් නාන් කියලා කියවෙන්නේම නැහැ. නාන් කියන එකේ නා කියලා කියවන්නේ. උඩට ස්පීඩින් කතා කරනවා. එතකොට ඔන්න ඒක කොහොමද කතා කරන්න කොච්චර ඉරියම් පොදු වුණා හැම කන් දෙන එක තේරුම් ගන්න හැම කන් දෙන එක ඉගෙන ගන්න පට්ටම ගන්න. ඒකට තමයි මම ඕගොල්ලන්ට මුලින් කිව්වේ තමිල් සෝන්ග් සාන්න ඕන, ඒ වගේ ෆිල්ම් එකක් බලන්න ඕන, කතා කියවන්න ඕන. ඒ වගේ දේවල් වලින් ඕගොල්ලෝ දෙමළ භාෂාව තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔය දෙමළ සාම්ප්‍රදායික උගන්නන ගුරුන්ට ගුරුවරුන්ට වඩා මගේ ගැන්වීමකට ගොඩක් වෙනස්. ඔය දැන් මම තෝරන මෙතන උදාහරණයක් දුන්නා. ඒකෙම තේරුම් ගන්න ඇති. ඒ කියන්නේ සාම්ප්‍රදායික දෙමළ දැන් අපි ස්කෝලේ දෙමළ ඉගෙන ගත්තා. ඒත් අපිට ඒව හරියට ගියේ නැති ඉඳන් අපි තවත් පාඩමාලාවන් වගේ සම්බන්ධ වෙන්නේ. තමයි අර 11 වෙනිදා පාසල් ගිහිල්ලා දෙමළ අකුර ලියා ගන්න බැහැ. ඒ මොකද ඒගොල්ලෝ සාම්ප්‍රදායික ගැන්වීම රටාව ඒව අපිට තිත් වෙන්න ඕනේ. දැන් අපි අලුත් විදියට යන තවුන පරම්පරාව විදියට බලුවොත් අපිට පොඩ්ඩක් විනෝදයෙන් තරගතවාදීන් වගේ ඉගෙන ගන්න පුළුවන් නම් දෙමළ පට්ටමාදල ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ තමයි මගේ මේ වගේ ඕන වචනයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕන දේ බලන්න පුළුවන් පුළුවන්. ගොඩක් අය ආලා දීපා මං ගැන විස්තර. මගේ නම රාජේෂ් කන්නා විශ්ව සුදේෂ්. එතකොට මට අවුරුදු 20යි. වෝලිබෝල් ලේලවල් දෙකම තමයි. මට ගොඩක් අය ආදිමා දෙමළ උගන්වන්න තියෙන සුදුසුකම ගැන සුදුසුකමක් ගත්තොත් මම දෙමළ ඩිග්‍රියක්වත් මුකුත් කරලා නැහැ. දෙමළ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. ඒකත් මට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම මේ ඩිප්ලෝමා එකක් පාස් වුණේ හරියට ක්ලාස් නොගින්න හැබැයි ටෙස්ට් ඔක්කොම ලකුණු ගත්තා. මොකද මම උපතින්ම මගේ මව් භාෂාව දෙමළ. ඒත් මම ඉගෙනීම් කටයුතු ඔක්කොම කරේ කවදාවත් නම්
සිංහල මාධ්‍ය එක සිංහල මීඩියම් එකෙන්. ඒත් තමයි අපි ගමේ අවට ඔක්කොම දෙමළ භාෂාව තමයි කතා කරන්නේ. හැමෝම ඉන්න ඔක්කොම ජාති ඔක්කොම දෙමළ. හැබැයි පාසල් යාළු ඔක්කොම සිංහල යාළු. ඒක නිසා මට දෙමළයි සිංහලයි ඊක්වල් ඊක්වල් බලනවා. ඒ කියන්නේ දෙමළ භාෂාව වගේම සිංහල භාෂාවත් උන්ට කතා කරන්න පුළුවන්. එතකොට මට ඔයගොල්ලෝගේ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද මට සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි දෙකම හොඳට පුළුවන්. එතකොට ඔයගොල්ලෝ භාෂාව පිළිබඳව උඩ කොටින ගැටළු වලට මට හරියටම උත්තර දෙන්න පුළුවන්. මොකද මං මේ සමාජයන් දෙකේම ඇදිලා තියෙන හින්දා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙදරදී ගමේදීම ගොඩක් ටිකක් වයසක කට්ටිය අපිත් එක්ක කතා කරන දෙමළේ. හැබැයි අපි ඒකට උත්තර දෙන්නේ සිංහලෙන්. හැබැයි අපිට දෙමළ හොඳ යම්කම් දීමක් තියෙන හැබැයි එක වසරේ ඉඳන් 13 වසර වෙනකම් ඉගෙන ගත්ත සිංහල මීඩියම්. හැබැයි ගෙදර දොරේ නිතර පාවිච්චි වෙන්නේ දෙමළ භාෂාව. ඒ කියන්නේ ගෙදර වැඩිමල් අය දෙමාපියෝ හැමෝම දෙමළෙන් අපිත් එක්ක කතා කරද්දී අපි සිංහලෙන් උත්තර දෙන්නේ. ඒකෝ ඔයගොල්ලෝ හිතා ගන්නකො අපේ දෙමළ භාෂාව සිංහල භාෂාවයි කොච්චර ඉක්වල ඉක්ව තියෙනවද කියලා. මම හිතනවා ඒක මම ගොඩක් අයට දෙමළ භාෂාව ඔන්ලයින් පාඩමාලා උගන්වන්න පටන් ගත්තේ මම මෙහි ඉන්න ගොඩක් සිංහල යාළුවන්ට දෙමළ භාෂාව උගන්වලා දීලා තියෙනවා. ඒගොල්ලෝ දෙමළ අමාරුයි කියනවා. ඒකේ ලොකු අමාරුවක් අපිට තියෙනවා. මොකද අපිට දෙමළ භාෂාව يعني උපතින්ම මව් භාෂාව වෙච්චින්ද අපිට සාමාන්‍යයෙන් මාරම ලිපි කියන්නේ ඇත්තටම ඕ ලෙවල් පේපර් එකක් ගත්තත් පට්ටම ඊසි. ඒක අර ඕගොල්ලෝ නම් අමාරු වගේ තේරෙන්නේ කොහොමද ඔයගොල්ලේ භාෂාව දන්නේම නැහැ. දන්නේ නැතුව ඉතින් භාෂාවක් ඉගෙන යද්දි කොහොමද තමයි. දැන් ඔය ඉංග්‍රීසි පේපරෙත් අපි අමාරු කිව්වට ඒක සුද්දෙක්ට දුන්නොත් අපි ඕ ලෙවල් ඉංග්‍රීසි පේපරේ උට මාරම ලේසි. දෙමළ භාෂාවෙත් එහෙම තමයි. ඔය ගොඩක් ඔය ඕගොල්ලෝ ඕ ලෙවල් දෙමළ අමාරුයි කියනවා. දෙමළ භාෂාව අමාරුයි කියන්නේ ඒකින්ද තමයි. ඒතකොට මම හිතනවා මට ඔයගොල්ලෝ උගන්වන්න මාරම ලේසියක් මාරම පහසුවක් වෙයි. මොකද මම මගේ මේක හොඳ chance එකක්. අනිත් එක මට දෙමළයි ඉන්නලා ඉක්වල් පුළුවන් කියන්නේ මට අනිවාර්යෙන් භාෂාවක් උගන්වන්න මට ලේසි. ඕගොල්ලන්ට කියා දෙන්න ලේසි. මොකද ඕගොල්ලෝ ඕන එකක් මට තේරෙනවා. ඕගොල්ලෝ හැමදේම අන්නේ සිංහලෙන්. මට ඒ හැමදේම සිංහලෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ යහනේකට උත්තර දෙන්න ඕන මම දෙමළි. ඒතකොට මම පොඩි කාලේ ඉඳන් මට මේ කන් වලට ඇවිල්ලා හුරුයි කතා කරලා පුරුදුයි දෙමළ භාෂාව හොඳට මුරුයි. මව් භාෂාව. ඒතකොට ඕගොල්ලෝ යහනේකට ගොඩක් කියවන මට උත්තර දෙන්න පුළුවන්. ඕගොල්ලෝ උගන්වන්න ලේසි. මම හිතනවා අනිවාර්යෙන් ඕගොල්ලන්ට මම ප්‍රයෝජනයක් වෙනවට වඩා මගෙන් ඕගොල්ලෝ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ දන්නේ නැති ඕන වචනයක් මගෙන් අහලා ඒ විස්තර දැනගන්න පුළුවන්. සිංහල භාෂාවත් ඔයගොල්ලෝ හැමදේම දන්නේ නැහැ. වගේ දෙමළ භාෂාවම නොදන්න දේවල් තියෙනවා. හැබැයි හැමදේම ඔයලා උන්ට උත්තරයක් දෙනවා මම. හරිද ඔයලා? අනිවාර්යෙන් එකටත් උත්තරයක් දෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අදහසක් ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක අන්තිමට සම්බලපු හැමෝටම ස්තුතියි. එහෙනම් හැමෝටම සුභ දවසක්.